කිසිම දෙයක් නිමා වෙන්නේ නැහැ. ඒ හැමදේම සිදුවෙමින් පවතින්නේ. හුන්නස්ගිරිය උඩුදුම්බර පහු කරගෙන 18 අංගුව මාර්ගයෙන් මහියංගනේට එනකොට කාෂ්ටක අවුවේ පුංචි කම්මානයක ලොකු රුක්කත්තර මල් ගස් දෙකක් හරි ලස්සනට තිබුණා. නමුත් මේ රුක්කත්තර මල්වලට වෙනද වගේ බමුරු ඈදුන්නේ බැලින්නම් ඊට නුදුරින් ලොකු තලමලක් පිපිලා. අද කලාගම්මානෙත් ලොකු තලමලක් පිපිලා. අස්වැන්න නිසරුවේ ගමම නිහඬයි. ඕවවිෂ්ක සමහර තන්වල අපිට අපේ ජීවිතේ වටිනාම දේවල් අහිමි වෙනවා. ඒ අහිමිවීමත් එක්ක සමහර හිස්තැන් පුරවන්නට අපිට අමාරුයි. ඒ හිස්තැන් පුරවන්නට දවසක අපිට හැකියාව ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් සකල කලා වල්ලභයන් අපෙන් අද වෙනකොට නික්ම ගිහින් ජීවිතේ අපිට රඟපෑමද, රංගනයද, නාට්‍යයද, ගීතයද, රූප රචනයේද, මේ හැම දෙයකම දක්ෂ රංගදර ජැක්සන් ඇන්තනි පිළිබඳවයි අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. කලාකරුවෙකුට ලංකාවේ තියෙන්න පුළුවන් ලෙජන්ඩ්ම සීවියක තියෙන්නේ ජැක්සන් ඇන්තනියන්ට. අවිෂ්ක කලාකාරයෙකුට ලබා ගන්න පුළුවන් සම්මාන විශාල ප්‍රමාණයක් 57කට වඩා වැඩි ප්‍රමාණයක් ජැක්සන් ඇන්තනියන් ලබා ගන්නවා. ඒ හොඳම නළුවා, සහය නළුවා, හොඳම ගායනය, හොඳම රූප රචනය මෙවැනි බොහෝ දේවල් වලට. ඔබ හිතනවා ඇති සමහර තැනක කෙනෙක් අපේ නික්මුණාට පස්සේ අපි කුමකටද ගුණ වර්ණනා කරන්න කියලා. හැබැයි ජාතික රූපවාහිනී අපට හැකියාවක් වගකීමක් වගේම අවශ්‍යතාවයක් තියෙන ඔහු පිළිබඳව කතා කරන්න. ඔහු ජීවත්ව සිටියදී පවා මේ ජාතික රූපවාහිනියත් එක අත්වැල් බැඳගත් කලාකරුවෙක් ඔහු. ඉතින් ඔහු පිළිබඳව අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම්. අපි සේදරිෂ්ඨ වෛර බැඳා පොඩි කාලේ. පස්සේ කාලෙක තමයි දන්නේ ජැක්සන් ඇන්තනි නෙමෙයි සේදිරිස් කියලා. ඔහු රඟපාන්න දන්නේ නැහැ. ඔහු කළේ ඒ රංගනයක් නෙවෙයි, චරිතයක් නිරූපණය කරපු එක. හොඳම උදාහරණයක් පෙන්වන්න මේ බෙරහඩ වේදිකා නාට්‍යය. උදේ හිටන් රෑ වෙනකම් බෙරේනුවේ පද ගහනවා. හිතෙන හිතෙන ඒවා තමයි. ඒ උනාට බෙර පද නම් හරිම රඟයි. ඇහෙනවනේ කොහොම වුණත් හිටිය වැඩි මෙතෙන්ට විලා යන්න ඕනේ. ඒක තමයි නුවණට මොන තිස්සුද යන්නේ කොහෙද? කතා කරන්නත් බැරි වුණා. එන්න මෙහෙන් වාඩි වෙන්න. ඔව් ඇත්ත තමයි. ඔව් ඇත්ත තමයි. බෝ මිහිරි තමයි මේ බෙර නාදේ. තට්ටු කරත් ඇති ඩෙංගුඩු කියලා දුවලා යයි අප නහර දිගේ. අපගත් වටලා යන ගන් උතුරා යන හද පැහැරා යන බෙර නාදේ. ඒ කොහොම වුණත් අපි දන්නවා දැන්. අපි දන්නවමයි. අපි දන්නවමයි. කවුද හොරා මේ හරක් හොරා? අපි දන්නවමයි. අපි දන්නවා දැන්. අපි දවස පුරා මේ කැලේ පුරා සෙව් හරක් හොරා. මේ දෙවියා තමයි මේ බෙරේ හදාගත් පැටියා තමයි මේ බෙරේ හදාගත් පැටියා තමයි. ඔව් හරක් හොරා මේ දෙවියා තමයි. අම්ම පල්ලා මේ වගේ කතාවක් අහලා නැන්නේ මං කවම කවදාවත්. කිරි බොන අත දරුවෙකුට හොර කමක චෝදනාවක්. අම්ම පල්ල සිදඹුවනේ කියන්නටත් පිළිපුල්මත්. එහෙම වුණත් ඔව් 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 එහෙම වුණත් දෙවි කෙනෙකුට නම් හදන්න හොර කමකට පටලවන්න උඹ හරි යොල මොට්ටලේ. හොරෙක් තමයි වෙන මොකෙක්ද? හබොයි මීට කලින් ටිකක් ආවා නම් මං මෙතනට බලා ගන්න තිබුණා. හොඳට උඹේ මෝඩකම් එහෙනම්. එහෙනම් මං අල්ලනවා හරක් හොරා බඩුත් පිටි. ඒක ආයේ වරදින්නේ. අහු එන්නේ එදා පොටේ අල්ල ගන්න ආපු එකයි. ඕක තමයි හරක් හොරා. කොයි කොච්චර නෑ කිව්ව ගැත්ත එකාගේ වන්ට වෙයි. දහ ගුණේ 20 ගුණේ බලමුකෝ දැන්. හැබෑවටම වෙන මොනවද? සමහර ෆ්‍රේම් තියෙනවා. ඒ ෆ්‍රේම් එක පිරුණම හරි ලස්සනයි.
මචං වරෙන් සොච්චමක් හොයලා දෙන්න ටවුන් එකට මම පස්සේ එන්න ඔබ ඵලයන් මේ ෆ්‍රේම් එකේ විජේපාල නැහැ මොකද හිතන්නේ මොනවා හිතන්නේද නේ මට කනගාටුවක් දැනෙනවා අවිෂ්ක මොකද මගේ මේ දැසර කඳුලක් වෙන ඔබ කියපු ආකාරයට මොකද මේ අපි දෙන්නටම මේ භූමිය අයිති ජාතික රූපවාහිනිය තමයි අපව උපදන්නේ ජාතික රූපවාහිනිය තමයි අපව වැඩිවියට පත් කරන්නේ ජාතික රූපවාහිනිය තමයි අපව වැඩිහිටි බවට පත් කරන්නේ අපව පරිණත කරන්නේ ඒ පරිණත කරන්නට අවශ්‍ය තෝතැන්න මුලින්ම ලැබෙන්නේ මෙතනින් ඒක ලැබෙන්නේ ලංකාවේ තුන්වෙනි ටෙලිනාට්‍ය වනේ පළිගුවන්ගේ ටෙලිවෘතාන්තයේ මම සූරසේන වෙනකොට ඔබ කිව්වා මගේ අනිත් සගයා විජේපාල උනා ඔහු අපි බොහොම දුක් විඳගෙන ආපු ගමනක් මේක සමහරක් ආයේ හිතනවා මේ අපි මාර ගමනක් එන්න ඇති මේ මල් මාවතක නෑ එහෙම නෑ මේ රළු පරළු මාවත් ඔස්සේ ආවේ අපි පහළ මධ්‍යම පාන්තික දෙමව්පියන්ගේ දරුවෝ අපිට එහෙම අත දෙන්න කවුරුත් හිටියේ නැහැ අත දුන්නේ ජාතික රූපවාහිනී ඒකයි තවම ඒ වෙනුවෙන් අපේ භක්ති ප්‍රණාමය ගෞරවයේ ජාතික රූපවාහිනීට තියෙන්නේ මොකද ලංකාවේ තුන්වෙනි ටෙලිනාට්‍ය සෝම්බිර සේනානායකගේ පළවෙනි ටෙලිනාට්‍ය මාලා ලියවිල්ල මේක අරගෙන ඇවිල්ලා ධම්මජාගොඩ මහත්මයා නාට්‍ය අංශයේ හිටපු ප්‍රධානි එතුමාණන්ගේ අතට පවත් කරනවා මේක පත් කරනකොට අපිට මොකද ඉතිහාස කතාන්දරයක් තියෙනවා මේක ගැන ලංකාවේ මේ බාහිර පටිගත කිරීම සඳහා වන වාහනේ ලංකාවට ගෙනල්ලා මුලින්ම රූගත කළේ හොරණ උඩුව ප්‍රදේශයේ පරාස කියන නාට්‍යයක්. එතකොට ඒකේ අධ්‍යක්ෂකවරයා විමලරත්න අධිකාරී මෙහි වැඩ කටයුතු කරමින් හිටපු අධ්‍යක්ෂකවරයෙක් නාට්‍යංශේ එතකොට අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා ඒක තමයි කළේ. ඒක රූපවාහිනියට කළේ ධම්මජාගොඩ මහත්තයා. ධම්මජාගොඩ මහත්තයා ඒක දැකලා ඒකේ මම රඟපෑවේ පූර්ණකණ යක්ෂයා කියලා චරිතයක්. ඒ චරිතය දැකලා ජැක්සන්ට කියනවා මොකද ජැක්සන් එතකොට ඔබලා වගේම මේ අයිබෝන් වැඩසටහන්වල උදේවරුව වැඩ කරනවා. ප්‍රේමකීර්ති අල්විස් මහත්තුරුන්ගේ ආභාෂය ලැබපු ජැක්සන්ට කියනවා අයිසී අර කළු උස රැවුල තියෙන කොල්ලව හොයාගෙන එනවාකෝ. ජැක්සන් කියන අනේ මගේ යාළුවා මගේ ගජ මිතුරා අපි ගන්නවා යව මං ඒ රාගම පැත්තේ අපේ ගමේ මම ගිහිලා කියන්නම් එයාට මේ පණිවිඩය මං එයා මගේ ගෙදර යනකොට අපේ මව් කියන ඕගොල්ලන් ගෙදර ගියා කියලා ඒගොල්ලන් ගෙදර යනකොට මං ඒගොල්ලන්ගේ වැල ගහක වැල ගෙඩියක් කනවා ඒවා ඇත්ත බොරුවට නෑ එහෙම නෑ අපි වැල ගන්නෑ අපි මේ මේ මෙව්ව කන්නේ එහෙම එකක් තිබුණේ නෑ අපිට අපි මේ ගමේ හැදිච්ච ගමේ මේ 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 පොළවේ පය ගහපු මිනිස්සු ඒ පණිවිඩෙත් එක්ක තමයි ජාතික රූපන්නේත් එක්ක අපි ගනුදෙනු කරන්නේ ඊට පස්සේ ඒකත් එක්ක අපිව මහා දැවැන්ත තැනකට ජාතික රූපන්නේ ඔසවලා තියෙනවා ඒ එසවිල්ල වසර 40ක් ගියත් තවමත් ඒ ආකාරයමයි ඒකේ මතකයක් පොඩ්ඩක් බලමු පලිගුමැණිකේ තෙලිනාට්ටි जंजाल मैं मद्दांग फुलटू जाते कुत्ते बुला
කොටට කොටේ කොට ගවුම හැටට හැටේ ඇඳගෙනම කොටට කොටේ කොට ගවුම හැටට හැටේ ඇඳගෙනම හැටට හැටේ ඇඳගෙනම කොටට කොටේ කොට ගවුම හැටට හැටේ ගවුම් කඩමාල තුන් දීත හෙද හොඳ බල ගන්දාරි ඉන්න තැන නැටන්න රැජ නැද්ද කොටට කොටේ කොට ගවුම හැටට හැටේ ඇඳගෙනම කොටට කොටේ කොට ගවුම හැටට හැටේ ඇඳගෙනම හැටට හැටේ ඇඳගෙනම කොටට කොටේ කොට ගවුම හැටට හැටේ ඇඳගෙනම කොටට කොටේ කොට ගවුම හැටට හැටේ ඇඳගෙනම කොටට කොටේ කොට ගවුම හැටට හැටේ ඇඳගෙනම හැටට හැටේ ඇඳගෙනම කොටට කොටේ කොට ගවුම හැටට හැටේ ඇඳගෙනම මණිකාමි ගුරුනාන්සේක් ඇවිල්ලා අපනූලක් දැම්මොත් මල පෙරේතයා කොහෙද නැති මණිකාමි ගුරුනාන්සේ වත්ත හතර මායිමට ආවත් ඇති කෙල්ලද මේ පිස්සුව සමීප වෙන්න අනේ මගේ මේ කෙල්ල බේරගන්න මණිකාමි ගුරුනාන්සේ වෙකරගෙන කවුද යන්නේ අනේ මහතුන් ඔබත් කවුරු හරි බල්ල අරපංකො විජේ පල්ලම් ඔබත් බයිසිකලෙන් දුවලා ගිහින් මණිකාමි ගුරුනාන්සේ එක්ක වරෙන් අනේ ඔබ විජේ පල් ඔබට පිළිසිද්දේ මේ වෙලාවේ මණිකාමි ගුරුනාන්සේ එක්කගෙන ආවොත් රයිට් මම සුරුස් කරගෙන එක්කන් එන්නම්කො දන දෙන් දනන් දන දනෝ නා දෙන් දන දන मुदलिकम लबगिन अस्थान केलेहि पलदिन सेवकयकु समगिन कालहानि सबे लंका में संस्कृति अट अत दिखर हरी अमार कारण उपेक्षा देंगर शांत मिनी महात्म देंगे अपीट की उपेक्षा आविष्क मुखदी गवेशने सूक्ष्म गवेशने लंका में संस्कृति अतम चरित रगपा नमार ये गवेशने तुरी लबागन देवालय चरते सार्थक करें लंका वगे रटक पोड़ खांद अक्यते जीवित कावर देंगर पेनपु फलगुमेन के टेलीनाटे ओब रंगनी दू चरित विजयपाल चरित एवगे गंबदव लघु गवेशन अरला करण चरित मुखदेदर नागरीकरण विलाट अत्र गवेशन अरण्य जैक्सन एंतनी महात्म की गवेशन ओब कुहमदी ओह पिलिबेलव कथाकरण कोट अभीट महा दवंत परिच्छेद कथाकरण तब होरा गणनावकिंग अभी मिहिदंकरणी ये महापरिच्छेद ये महादनुन संभारे ये महा दवंत मिनिसाब मंदन ने मेक मट मे मे तेरे ने अभिष्क मे अभी होगी प्रयोजने गत्ता කියන ප්‍රශ්නේ තියෙනවා අභිෂේක අපි ප්‍රයෝජනෙ නොගෙනම මේ මහා දැනුම් සම්භාරය විසිකරලා දෙන්නා ඒක විනාශ කළා ඒක නාස්ති කළා කුඩු කළා නැතිබංග ස්ථාන කළා වචන නැහැ වලට මේ සමස්ත සමාජයේම මම පහුගිය දවසක දැන් අපිත් ඔබ කිව්වා වගේම මේ මේ අපි විවිධ දේ හොයනවානේ මම අන්තර්ජාලයේ පරීක්ෂා කරමින් ලෝකේ ඉන්න නළු නිලියා ගැන හෙව්වා නළු නිලියන් ගැන මේහා සමාන දක්ෂතා තියෙන නළුවෙක් ලව්වකේ නැහැ අපි ඒකයි සකල කලා වල්ලබ කියන නම අපිට යොදන්න පුළුවන් උනේ ඔහු ඔහුගේ මේ 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 පනා පුත්‍රගේ මතක වස්තුව කියන පොතේ ඔහු මං ගැන ලියනවා 18 වෙනි පරිච්ඡේදයේ මම වෙනුවෙන් තියෙන්නේ ඒකේ ආරම්භයේ මං ආසයි මේ ඔබ කියපු කාරණාවත් එක්ක බද්ධ කරන්න. හරි? ඒකේ ආරම්භයේදී ඔහු කියනවා මං උපදිනවා මට මතක නැත.
එහෙත් අම්මාගේ ගර්භාෂයේ කලලයක්ව පතිත වන්නට පෙර සිටම මේ සිතුවිලි යෝගය ගලන්නේ යයි විතක මට සිතේ. මට භව තරණය කළ නොහැක. එහෙත් පූර්ව භව දිහි ශක්තිය මේ කලලයේ ඇක්දැයි මට විමසා බලන්න සිත් වී ඇත. දිහි ශක්තිය කියන්නේ පෙර ආත්ම භවයකින් ගෙනෙනා වූ ශක්ති ප්‍රභවයන්. මේ කලලේ මිදෙන්නට තව කල් වේලා ඇත. ඒත් මගේ මතක ගැබ පිරික්සන්නට ප්‍රියය. ඔහු මව කුසේ ඉන්නේ නැද්දිම ඔහු ගැන නිර්වචනයක් අඳුනා ගන්නවා. මට වෙන භවයකින් ආපු මොකක් හරි ශක්තියක් නැද්ද කියලා හොයන්නට ඕනේ කියලා ඔහු ලියනවා. ඔහු එහෙම ගෙනාවා. එහේ මේ දී ශක්තිය ගෙන එන්නේ වෙන භවයන් වල කරලාද පින් පව් සහ කුසලතා අනුව. ඒ කුසල් කුසලතා තමයි කුසල් බවට පත් උනේ. කුසල් තමයි ශක්තියින් බවට පත් වෙලා ඔහු අපේ මුළු සමස්ත සමාජයේම යාපත් කරන්නට බෙරදරුවේ. ඒ බෙරදරන්නට හේතු කාරණාවේ චංකුරිය තමයි රංගය. මොන ඔහු ඔහුගේ රංගන ජීවිතයේදී නෙමෙයි ඔහුගේ සංස්කෘතික නිර්මාණ කාරණාවේදී කලා අස්වැන්න මොනතරම් නෙළුවත් ඔහුගේ ප්‍රථම ජීවය ප්‍රථම ප්‍රේමය වේදිකාවයි. අපි එහෙම වේදිකාවෙන් ගොඩ වෙච්ච මිනිස්සු ඒ ගොඩ වෙලා තමයි මේක ඒකයි මේ හිතට අමාරු මේ සැප බිඳලා ආපුවා එනෙමෙන්නේ දුක් දුක මී පැණි වගේ අනුභව කරපු අය තිත්ත කුසලාන අමෘතේ වගේ පාණී කරපු අය නමුත් සමාජයේ වර්තමානයේ අය මේව මුකුත් දන්නේ නැහැ වගේ මට පෙනෙන්නේ ආ එහෙම නැතුව මේ ජැක්සන් මහා දැවැන්ත මහා එහෙම කතාවක් නැහැ අපි මේ පහළ මධ්‍යම පාන්තික දෙමෝපියන්ගේ දරුවෝ ඔහුගේ තාත්තා බෙනඩික් සිල්වා බෙන්ඩික් ඇන්තනි මගේ තාත්තා ලාසරස් මෙන්ඩිස් ඒ දෙන්නත් යාළුවෝ අපි දෙන්නත් ගමේ යාළුවෝ ඔහු ගමේදී පොඩි වීකුඹුරේ මැල්සි මම රම්පිටියේ ශාන්ති මට කිව්වේ ශාන්ති කියලා ගමේ අපි දෙන්න එකට එකතු වෙනවා එකට එකතු වෙලා මේ ගමනේ එනවා ඉතින් ඒක නිසාම මං හිතන්නේ ඔහු අපිට මහා දක්ෂ මිනිසෙක් මට මොකක් හරි මගේ ගුරුතුමා මම නිර්භයව කියනවා මගේ සමකාලීනිය තමයි අපි එකට ආවේ එකට නමුත් මට ගුරුහරුකම් දෙන මිනිසා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපි ඔහුට කතා කරනවා ඔව් ගුරුහරුකම් දෙනවා දැන් මොහොතකට පෙර බෙරහඬේ සින්දුවක් ගියා පලිගුමණිගේ ගැන මතක් කරමු මොකද පලිගුමණිගේ රූගතකලී හික්කඩුව ප්‍රදේශයේ මේක රූගත කරගෙන යන අතරේ මේක කොටස් 17ක ටෙලි නාට්‍යයක් දෙදෙනම එකට රංගපාපු පළවෙනි ටෙලි නාට්‍යය ලංකාවේ තුන්වෙනි ටෙලි නාට්‍යය ඒක නිසාම ඒක ජාතික රූපවාහිනියේ සෙනසුරාදා 8:30ට විකාශය වෙච්ච නාට්‍යයක් තුමුතු ලාහිරු දාසක් පළිගුමණිකේ එතකොට අපි තවත් පොඩි කැලණ කෙනකින් බලලෙමුද පළිගුමණිකේ බලමු බලමු නනන්ජිව කතා කරලා මිසක් කාගවත් වැඩ කර බහින්නේ නැහැ ඩොට්ට මැරිච්ච නැන්දම් මෝළු වැහිලා ඉන්නේ මං සෑදරන ඕනා කියාගෙන කෙස් වලල කඩාගෙන ජවුසන් නටන සෑදර හාමිද ගොයියෝ ඒ අම්මන්ඩි නම් ඉතින් පණ පිටින් ඉන්න කොටත් මල පෙරේත ගානෙම නේන්න අහල පහල එකෙකුට නූල් පොටක තරම උදව්වක් නොකරන එවුන් මලහම මල පෙරේතෝ වෙනවා එතන එක විජුම්බරේ මාමා සුණගුණවෙ කියොත් හොඳා අඬ ගහගෙන යන්ට වගේම අතට මිටටත් කීයක් හරි දීලා මේවාපා නිකන් අත් දෙක වනවනයි වන්නේ නැතු ඒව මන් දන්නේ නැහැ පළඟුන උනක්කේ මට කිව්වේ එකලෙන්ට කියලා විතරයිනේ. එහෙමනම් ඉතින් ගිහින් කියන්නම්. බුලත් පිටටයි කහට කෝපෙටයි ගුරුකම් කරාපු කාලේ ගියාය කියලා. විජේපාලයා උදව්වට ආපු එක. ඌට ගෑ ගහලා හරියනවයි ඌවට. දැන් ඔය නැගිට දුවන්නද? අහල පහල එකෙකුට විපත්තියක් නම් නොගිහින් පුළුව නෑ. Thank you.
කලින් කිව්ව වගේම වේදිකා නාට්‍ය ගැන අවධාරණය කරන්න අපි දැක්ක ජයලත් මනෝරත්න ශ්‍රේන්ත මෙන්ඩිස් ජැක්සන් ඇන්තනි ජයලත් මනෝරත්නයන් රංගනයේ යෙදෙනකොට අපි දකින්න ඔහු මේ ඇහි මොස් පීඩු වලින් සමහර දර්ශනයන් වල සමහර භූමිකාවන් රඟපාන ඔහු අවධාරණය කරා මේ තුන්වෙනි ටෙලි නාට්‍ය ශ්‍රී ලංකාවේ ඒ කියන්නේ මීට කලින් ටෙලි නාට්‍ය දෙකයි ඒ දෙකෙන් ලොකු අධ්‍යයනයක් කරන්න බෑ ඒ වගේ ආදුනිකව ඇවිල්ලා මේ කරපු දේ ගැන කොහොමද වචනින් පැහැදිලි කරන්නේ ඒත් එකම අවිෂ්ක අපි අහන්න ඕනේ දැන් ශ්‍රියන්ත මෙන්ඩිස් කියන නම සහ ජැක්සන් ඇන්තනි කියන නමට වඩා සූරසේන විජේපාල කිව්වම තමයි හඳුනන්නේ සමහර පරණ මිනිස්සු සූරසේන විජේපාලට තාම ආදරේ අනිවාර්යෙන්ම නෑ මම කියන්නේ අවිෂ්ක මට ප්‍රේක්ෂකාගාරයේ ශක්තිමත් අපි සිංහල දමිල මුස්ලිම් කියන ජනකොටස් අපේ ප්‍රේක්ෂකාගාරයේ සහෘදය මොකද තවමත් අපිට මුස්ලිම් ජනතාව සිංහල ජනතාව අපෝ දන්නවනේ මුස්ලිම් ජනතාව අපේ දමිල සහෝදරත්වය මේ අයගේ වැඩිහිටියෝ තවමත් කතා කරනවා අපි වෙලාව බලමු ඉක්මනට මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි ඔබ කියපු කාරණය ජාතිය සහ ආගම ඔව් මේ සියලු දේ නියෝජනය වුණා ඔබේ ප්‍රේක්ෂකාගාරේ හරියට හරි ඒක නිසාම ඔවුන් බොහොම ආදරෙන් තාම සමහර ඔවුන් මගේ නම ශ්‍රියන්ත මෙන්ඩිස් කියලා දන්නේ නැති වුණාට සූරසේන කියලා දන්නවා සමහරක් වෙලාවට ශ්‍රියන්තව අභිභව සූරසේන උඩ හිටියා මොන වගේ සූරසේනගේ වැඩ කීද संगीत गमट बला संगीत दागड़े මොකද යකෝ මේ සන්නාසි බිල්ලෙක් වගේ මේ කොල්ලෝ ටික වට කරගෙන අය බංගා පොඩි අප්පුම අයියා ඇන්නේ වයි මේ සූරසේ නැටි යකෝ දිග කලිසන් එහෙම ඇදලා ජැන්ඩි පහට ඔලම් විදින්න ගමුයි හා 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 කොහොමද අවුරු දවස්වල දැන් විශ්වාසය ජයද වරදක් නැහැ ඉතින් बलूम पट
ජැක්සන් ඇන්තනි කියලා කීසරයක් අර ප්‍රේක්ෂකගාර මිනිස්සු ඔබට ආමන්ත්‍රණය කරා. නැත්නම් ජැක්සන් ඇන්තනි ශ්‍රියන්ත මින්ඩිස් කියලා කී දෙනෙක් ආමන්ත්‍රණය කරා. අපිට තාම පැටලෙන්න. නෑ ඒක ඒකම මට ආවිෂ්ක ඔව් හැබැයි ඔබ කියපු කාරණේ තමයි තරුණ කාලේ තාමත් පැටලෙනවා අර සංග්ලාස් දෙක ගලවපම තමයි අඳුරගත්ත ජැක්සන් ඇන්තනි නෙවෙයි කියලා. අද උදේ ප්‍රෝග්‍රෑම් එකට ආපුවම මගෙන් අහනවා අපේ කැමරා මහත්මිය කද කවුද ඉන්නේ? ජැක්සන් ඇන්තනි මහත්මයා කිව්වා. ආයෙ කල්පනා කරා. ශ්‍රියන්ත මින්ඩිස් මහත්මයා තමයි ආදීන්නේ. ඒ තරම් පැටලෙනවා. ඒ වගේම ආවිෂ්ක අපි කොච්චර පින් කරලා තියෙනවද? මේ චරිත බලන්න සහ අපෙන් එන પરම්පරාව ඇත්තටම පව් කියන්න ඕනේ අපි. මේ වගේ රංගදරයන් එක මිතුරෙක් අහිමි වෙනවා. හැබැයි ඔබ අපිත් එක්ක ඉන්නවා. අපි කොච්චර පින් කරලා තියෙනවද මේ වගේ චරිත දකින්න. මේ වගේ රංගදරයන් දකින්න. මම හිතන්නේ ඉස්සරහට ඒ අඩුව අපිට පුරවන්න පුළුවන් වෙයි කියලා. කිව්වොත් ගැන ප්‍රේක්ෂකාගාර කී දෙනෙක් ආමන්ත්‍රණය කරාද? නැහැ මං හිතන්නේ මේ 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 ඕක ධම්මජාගුඩ මහත්තයම කිව්වා. මේ නන්දක වෙනස් කරමු. මොකද දැන් මේ සූරසේනගේ චරිතය නිරූපණය කළාට පස්සේ ශ්‍රියන්ත කියන නමට වඩා ගැලපෙන්නේ ජැක්සන් කියන නම මෙතෙන්ට. ජැක්සන්ට ගැලපෙන්නේ ශ්‍රියන්ත කියන නම. ශ්‍රියන්ත ඇන්තනි හා ජැක්සන් මින්ඩිස්. ජැක්සන් මින්ඩිස් කියන අපි මාරු කරගමු කියලා ඔහොමත් ඇත්තටම බලුණා. නමුත් කෙසේ වෙතත් දැන් මේක බලනකොට අභිෂ්ක අපිට හිතෙනවා මේ මේ අපි ආදුනිකයෝ වගේ නෙමෙයි රඟපාලා තියෙන්නේ. මොකක් හෝ හරි ජැක්සන් අර කීපු වගේ දිහි ශක්තිය වෙන භවයන් වලින් අපි උකහාගෙන ආපු ශක්තියින් මේ 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 නිර්මාණ කාරණාවලට මිශ්‍ර කරගන්නවා. මොකද අපි දෙන්නම මේ මේ නාට්‍යයට ගිහිල්ලා අපි මුලින්ම එච්චර මම කැමැත්තක් දැක්වෙම නෑ ටෙලි නාට්‍යයක රඟපානවා කිව්වට පස්සේ. නමුත් ගියාට පස්සේ අපිට අපිට හිතුණා මේක ඇකඩමික් මේක අධ්‍යාපනිකයි මේ අලුත් මාධ්‍ය හඳුනාගත යුතුයි. ගවේෂණය කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. මේක ඉගෙන ගන්න ඕනේ කියන එක තේරුම් අරගෙන අපි ගිහිල්ලා ධම්මජාගුඩ මහත්තයාගෙන් අහනවා, සර් මේකේ රඟපාන්නේ කොහොමද? මේක මේ අලුත් මාධ්‍යයක් අපිට තේරෙන්නේ නැහැ මේකේ මේ රඟපාන විදිය. අපි වේදිකාව කෑ ගහලා හයියෙන් දෙබස් කීපු මිනිස්සු. එතකොට මේ එතකොට ඔහු මේ මේ රූප රාමු ටික කියලා දෙනවා. සමීප රූපය, අති සමීප රූපය, සමීප රූපය, මධ්‍යම සමීප රූපය, වයිට් ෂොට් එක. මේක තේරුම් ගන්න. හැබැයි වේදිකා නාට්‍යයෙන් ලොකු පන්නරයක් ආවා ඔකට. වේදිකා නාට්‍යය තමයි ජීවේ. අර ඒකයි මම කිව්වෙත් මුලින්ම. අපේ ප්‍රථම ප්‍රේමයත් ඒක. ඒ කියන්නේ අපි වේදිකාවට ලොල් බැඳගෙන නෙන්නේ. මම රාගම, ජැක්සන් උත්රාගම අපි ඔක්කොම එකතු වෙලා රාගම සුද්ධ පේදුරු පාවුළු දේවස්ථානයේ අසල තියෙනවා පාසලක්. ඒ පාසලට පෙට්‍රෝල් මැක්ස් එක හංගගෙන ගිහින් ලයිට් නැහැ. පෙට්‍රෝල් මැක්ස් එක පත්තු කරලා ඒක උශාලාවේ එල්ලලා ඊළඟට කහට කෝප්පෙන් උගුර තෙමාගෙන හයියෙන් දෙබස් කියනවා. ඒකට අල්ලපු එක කනත්ත. සමහරක් අය කියනවා හයියෙන් දෙබස් කියන්න එපා, කනත්ත දිහා බලලා මිනිස්සු බය වෙයි. ඒ කනත්තේ තමයි තව කෝරා කීපයකින් ජැක්සන් මිහිදම් වෙන්නේ. ඔය ඒ වේදිකා නාට්‍යයෙන් පන්නරය ලැබපු එක කියන්නම රැතරම් මියර එතුමා කිව්වාගෙම දැන් ඒ හඩ කනත්තට ඇහුණා. දැන් ඒ රුව කනත්තට මිහිදන් වෙනවා. අන්න ඒකයි අපේ තියෙන මේ මේ අපිට මහා දැවැන්ත ඉතිහාසයක් එක්ක බද්ධ වෙච්ච වේදනාවක් තියෙනවා අභිෂක. මොකද මේ මේ ඔහු දුක් විඳ අපි ඔක්කොම දුක් විඳගෙන මේ මේ දුක් විඳගෙන ආපු අය. දැන් වගේ ඇඳුනුම්කම් නැහැ, මල් වතුරුපු පාරවල් නැහැ, එකපාරම කැමරාවක් ඉස්සරහා වාඩි වෙන්න බෑ, කතා කරන්න බෑ. ඒ පන්නරය සහ ගවේෂණය තමයි තාමත් හිතරිද්දන්නේ. ඒ ඉවෙන්නේ එන්නේ මේ මේ ඉව ඔස්සේ. ඒක නිසාම අපි අපි රිහර්සල් කරනවා ජැක්සන් ඩිමයි කොළවල පෝස්ටර් රඳිනවා අපේ. දේශපාලන පෝස්ටර් නෙමෙයි. ආ නාට්‍ය පෝස්ටර් ලුම්බිනියාවල් දවසේ. ඒක අරගෙන කෝච්චිය නැගලා කොළඹ ඇවිල්ලා අපි නොදන්නා තාප්පවල මේක අලවනවා. අලවන ගමන් පොලිසියෙන් අල්ලනවා අපුව. රිමාන්ඩ්කට දානවා. අපි රිමාන්ඩ්ෙත් හිටියා. මේ දාලා ඊට පස්සේ අපුව අතහරිනවා. නාට්‍යකරුවෝ ගිහලා තීරුම් අරගෙන ඒගොල්ලෝ. අතහැරියම 10:40ට දින කෝච්චිය මිස් වෙනවා. ඊළඟ කෝච්චිය 2:05 ස්ටේෂන් එකේ බුදිය ගන්නවා. මේ මෙහෙම කට්ටක් කෑවා. අවිෂ්ක එතකොට මේ කට්මන් ජැක්සන්ට කිව්වා මචං අපේ ඉතිහාසයේ දිස අපව හැරිලා බලමු මචං. බලනකොට අපි විඳ දුක් වේදනා අනන්ත අප්‍රමාණ මේ මේ ටික දැනෙන්න ගන්නවා අපිට. එයා කිව්වා කිසිසේකට ගණන් ගන්න එපා. එහෙම දැනෙනවා කියන්නේ පොත්ත හයිය වෙනවා. දැන් මේකේ ලියලා තිනවා
අපගේ පිට කබරේකුසේ කබරේකුගේ හැම වගේ ශක්තිමත් වෙනවා. පොළොව උඩ බදලා හිට ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඔය කවුරු ගැහුවත් ගණන් ගන්න එපා. එඳුරු දඬු වලින් ගැහුවට මහා වෘක්ෂ වලට රිදෙන්නේ නැහැ. රිදෙන්නේ නැහැ. ඔබ අර ලාම්පු අරගෙන කලුවරේ ගියානේ පාසල් භූමියට ගිහිල්ලා ඒ මහන්සි වෙලා ගහපු කහට උගුර ජීවිතේ මෙන්න මේ වගේ. අහලා බලන්නකෝ මේ ගීතේ. විනිල් මහත්තයා අපිට දීපු ජාත්‍යන්තර මිල නිසා අපි ගොඩ ගියා මල්ලි. විනිල් මැණික් කාවත්ත. ලස්සන රූපය ඒ වගේම අපි හැමෝටම තියෙනවා ලස්සන ජීවිතයක් ඒ වුණත් එකම එක පුංචි මදුරකට පුළුවන් මේ සියල්ල එක මොහොතකින් විනාශ කරලා දාන්න ඉතින් ඩෙංගු මදුරුවන් බොන ස්ථාන විනාශ කරමු අපේ ජීවිත අපේ වගකීම ඔක්තෝබර් 31 දක්වා අදහාගත නොහැකි වාසි රැසක් අදම CIBN අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ ශක්තිය අතින් ඉස්තරම් මල කෑමත් ඊටාම අඩු මෙල්වා
ගින්නකට භූමිකම්පාවකට වුණත් ඔරොත්තු දෙනවා. බෙල්වා එක ලංකාවේ එක අපේම එක. නෙල්කෝ කුළුබඩු හා ධාන්‍ය නිෂ්පාදන ස්වාභාවික රස හා සුවඳ සමගින්. ජන්තමිනිස් මහත්මයා මේ යවුන් වියනේ නිති රැදෙන්නේ නොසිතු විලිසින් ඉගිල යන්නේ දිමුතු පහනක් සීකුදාවේ අදුරු වී එය නිවි යන්නේ කවදවත් අමතක කරන්න බැරි වචන ඛණ්ඩයක් ක්ලෑන්ස් විජේවර්ධන මහත්තයා අතින් ගියවෙන්නේ ජැක්සන් ඇන්තනි එවැගේම ක්ලෑන්ස් විජේවර්ධන මහත්මයා ගායනා කරන්නේ ඒ ඡේදය ඒක තිබ්බ වචන පෙළ අදට අරන් බලන්න මයිතන එක වඩාත්ම දෙන්නේ ශ්‍රියන්ත මිලිස් මහත්මයාට යෝන් විය නැ නිති රැදෙන්නේ යෝන් විය නැ ඉගිල යන්නේ සුසීමා නාට්‍ය සඳහවන ගීතය මොකද ජැක්සන් පළවෙනි ටෙලි නාට්‍යයක් ලියනවා මුලින්ම ජාතික රූපණ නේද ජාතික රූපණ ජයරත්න රටක මහා මෙර පාමුල ජයරත්න රටක රටකේ අධ්‍යක්ෂණය කරනවා ඔහුලියන පළවෙනි ටෙලි හැබැයි ඒක ඔහු රඟපාන්නේ නැහැ. ඔහු රඟපාන්න තිබිච්ච චරිතය මට දෙනවා. වන්නකු කියලා. දඩබ්බර සිරකරුවෙක්ගේ චරිතයක්. හරි? ඔහු එහෙම මේ 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 ත්‍යාගශීලී මිනිහෙක්. මොම මනුෂ්‍යත්වයේ තියෙන මොකද 1998 දී මම නාට්‍ය උත්සවයක් පවත්වනවා. ඊට ඉස්සෙල්ලා ඔහුත් නාට්‍ය උත්සව අපේ ඉස්සර තිබුණ එකක් මේ නාට්‍යවල රඟපෑවට පස්සේ නාට්‍ය හතක් තෝරගෙන අපි රඟපාපු ඒක උත්සවයක් හැටියට පවත්වනවා. එතකොට ඔහු මට මතකයි චරිත හත චරිත මේ හත කියලා නාට්‍යයක් කළා. නාට්‍ය උත්සවයක් කළා. භූමිකා හත. භූමිකා භූමිකා හත. මම නාට්‍ය හතක් හදාගෙන ගිහලා මං හැව ජැක්සන්ගේ මේකට මචං නමක් ඕනේ. මේ මේකට නමක් දාලා දෙන්නකෝ කියලා. ඔහු දාන නම් හරි ලස්සනයි. සප්ත භූමිකා මංගල්‍ය කියලා නමක් දැම්මා 97 දී. ඉපදිලා නැතුව ඇති. ඉපදිලා. ඔව් එතකොට ඉපදිලා. ඉපදිලා. සප්ත භූමි ඒ කියන්නේ බොහොම නිර්ලෝභීව අර ඔහුගේ නමේ කොටසකුත් එකතු කරලා සප්ත භූමිකා මංගල්‍ය කියලා එකක් දැම්ම ජෝන් ඩි සිල්වා සමුරු රංගාලේ තිබුණේ දවස් 7ක්. ඒ දවස් 7ම ඔහු ඇවිල්ලා මං වෙනුවෙන් කතා කළා. ඔහු තමයි ප්‍රසන්ට් කළේ මේක එනම්ස් කළේ ඔබතුමන්ලා වගේ ඒක ප්‍රසන්ට් කරලා එක දවසක් එනකොට පාර පුරා වාහන පිරිලා මේ වගේ නෙමෙයි ඉස්සර වාහන අඩුයි නමුත් මහා දැවැන්ත ට්‍රැෆික් එකක් එතකොට ගම් පොලිසියනුත් දාලා ඇවිල්ලා මට කියනවා මචං මගේ යාළුවාගේ සප්ත භූමිකා මංගල්‍යයට මේ මුළු අවටම වාහන වලින් පිරිලා අපි කොයිතරම් දේවල් එක්ක මේ ගමන එන්නේ ඇද්ද කොයිතරම් ප්‍රේක්ෂකාගාරයක් අපි වෙනුවෙන් ආදරය කරනවා. ඒ ආදරය තමයි අද ඔහු වෙනුවෙන් අද ප්‍රේක්ෂකාගාරයේ තියෙන්නේ. ඔහුගේ නිසල සිරුර බලන්නට මහා ජනගහක් එනවා. මේ මොහොතෙත් ඔහුගේ සිරුර රාගම කඩවත පාරේ වනිගසේකර වත්ත ප්‍රදේශයේ නිවසේ ඔහු ජීවත් වෙච්ච නිවසේ තැන්පත් කරලා තියෙනවා. මේ මොහොතේදී ඔබට ඔහුව දකින්න ඕන නම් ඔහුගේ නිවසට යන්න. මේ අවසාන හෝරා කීපය අපි මේ රූපකායෙන් ඔහුව දකින්නේ. ආයි මේ සංසාර භවයේ කවදාවත් මේ රූපගාය අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මං හිතන්නේ අපි අවුරුදු 65කින් ඔහු කළ කී දෑ මහා දැවැන්තයි. ඔහු අපි කියන්නේ ඔහුව නැවත විච්ඡේදනය කරන්න. ඔහුගේ ක්‍රියාවලිය විච්ඡේදනය කරලා බලන්න ඉතිහාසයට ගිහිල්ලා. ඔහු කතා කළේ සමාජ යහපත සඳහා. සමාජයේ යහපත් කරවන්නට. දරුවෝ ගැන කතා කළා දෙමෝපියෝ ගැන කතා කළා සමාජය ගැන කතා කළා මේ පරිසරය ගැන කතා කළා වන සම්පත ගැන කතා කළා අපේ දේශීය දේවල් ගැන කතා කළා අපේ දේශීය සංස්කෘතිය කතා කළා අපේ අනන්‍යතාවය ගැන අපේ ඉතිහාසය මම හිතන්නේ එහෙම නළුවෙක් නැහැ එහෙම මේ මේ භූමිකාවක් අපිට හොයාගන්න බෑ ටිකක් කල්පනා කරලා බලන්නකෝ නිකන් දැන් මේ 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 සමහරක් අපේ සමාජ මාධ්‍ය ඔහුව නැති විනාශ කළානේ මම කියන්නේ එහෙම කරන්න එපා
මිනිස්සුන්ගේ වටිනාකම් තියෙනවා. මිනිස්සු යම් යම් දේ සමාජයට කරමින් තමයි මේ ගමන එන්නේ. ඒක නිසා මේ වටිනාකම් වලට වටිනාකමක් දෙන්න. වටිනාකම් වලට ආදරය කරන්න. ඌට පුළුවන් මට බෑ කියලා ඌව විනාශ කරන එකද? මිනිස්කම මනුෂ්‍යත්වයේ එහෙම එකක් නෑ. දැන් ඌට සින්දු කියන්න පුළුවන් මට සින්දු කියන්න බෑ. ඒක නිසා මම එයාට වෛර කරනවා. එයාට ගවේෂණය කරන්න පුළුවන් මට බෑ. මම එයාට වෛර කරනවා. එයාට නිවේදනය කරන්න පුළුවන් මට බෑ. මම එයාට වෛර කරනවා. එහෙම එකක්ද තියෙන්නේ? එහෙමද මේක වෙන්න ඕනේ? මීට වඩා යහපත් මිනිස්සු එක්ක අපි ගනුදෙනු කරන්න වෙනවා. මීට වඩා සමාජයේ යහපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ මරණයෙන් පස්සේ හරි අපි මේක තේරුම් ගත යුතුයි. අනිවාර්යයෙන්ම. ආවිෂ්ක. ඔහු අතින් ලියපු මහමෙර පාවුමල. දයරංග රට ගෙදරින් අධ්‍යක්ෂණය කරපු මිටිල් වෘත්තාන්තේ පොඩ්ඩක් බලන්නකෝ. भाई यार उठ गए हुए मटक के इंदी किया ඊට යන කල්පනාවක් නැද්ද? අන්තිම මාසෙ ටිකක් කල්පනාවෙන් හිටපන් මාලන්. ඩෙඩි ගියා කියලා මොන මනිලාවක් කරන්නද? රස්සාවක් හොයාගනි. ඉරේ ලැග්ගේ ගාට ආත්මයක් නැහැ වන්දබු. මේ ලගින්න කලින් උඹට තිබුණාද එහෙම එකක්? හිත ඇතුලේ පොඩි ආඩම්බරයක් වත් තිබුණා නම් ඒකත් නැහැ. ආඩම්බරේ විකුණන්න බෑනේ රස්සාවක් වාගනි. ඉතේ කියවුණ කවුද මං රස්සාවල් දෙන්නේ? අතරමාරි දාලේ බාල වෙන්න ඕනේ නෑ වන්නකු. යන්තම් කාලය ඇඳලා ජීවත් වෙන්න තිබුණොත් ඇති. ඔබ පොඩ්ඩක් හිතර ගත්තොත් අතරමාරි දාන්නවත් පහල් කරගන්න පුළුවන්. අනේ මේ සුරංගනා කතා නවත්තපන් බං. ඌවා කියලා තමයි අපේ අම්මා මාව නිදි කෙරෙන්නේ. සුරංගනා කතා නෙවෙයි මං කියන්නේ ඇත්ත. ඔබ කෝටිපතියෙක්ගේ පුතෙක් නේ. ජැක්සන් ඇන්තනී කියන කලාගාරයේ සීමා වුණේ ශ්‍රී ලංකාවට. එක ෆ්‍රේම් එකකට කොටුවකට සීමා වුණේ. ඔහු ගවේෂණය කළා. ඔහු මේ තියෙන තාප්ප පිටගෙන පිටරටවල් වලට ගිහිල්ලා පිටරටවල් විස්තර ගෙනාවා. විස්තර ගෙන අධ්‍යයනය කරා. ඔහු ඒ වගේම පිටරට කලාවටත් ආදරය කරා. හොඳම උදාහරණයක් පෙන්වන්න මේ තියෙන්නේ. ඔහු බහුවිද කලාකරුවෙක් කිව්වොත් නිවැරදි. ක්ෂේත්‍ර ගණනාවකින් අපේ කලාව පෝෂණය කරන ඔහු මුලින්ම වේදිකාවෙන් මෝරා අත් තාරාවෝ ඉගිලිති ඒ වගේම මරාසාත් වැනි වේදිකා නාට්‍ය ඒ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රංගන ශිල්පියෙක් විදිහට සිනමාවේ අපිට මතක් වෙනවා ගුරු ගෙදර ලොකු දුව භව දුක භව කර්ම ඒ වගේම අග්නිදාහය ඔබේ මතකේ රැඳුණු සූර්යාරණ ඒ වගේම මෑත කාලයේ ගර සර්ප ධර්ම යුද්ධය මෙවැනි විශිෂ්ට සිනමා නිර්මාණවල රංගන ශිල්පියෙක් ලෙස ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස අබ්බා ජුලියට්ගේ භූමිකාව ඒ වගේම ඇඩ්‍රස් නෑ මේ සිනමා නිර්මාණ ඒ වගේම තවත් එක් දෙයක් ඔහු ගායන ශිල්පියෙක් විදිහටත් අපේ කලාවට නිර්මාණ දායකත්වය සපයනවා ඔහු ඔබ මා හඳුනන ප්‍රවීණ රංගවේදී ඒ වගේම සිනමාවේදී ජැක්සන් ඇන්තනී ස්තුතියි වත්සලා මම ඔයා දිහා බලාගෙන හිටියේ මේ මට හොඳට චතුර ලෙස හින්දි කතා කරන්න මට බැරි දෙයක් කරන්න පුළුවන් කෙනාට මං හරි ආදරේ මොකද හේතුව මම පුංචි කාලේ ඉඳලා මමත් හරි ආසයි මේ හින්දි භාෂාවට හින්දි ගීතයට හින්දි චිත්‍රපටයට මම මේ සුහානිරාත් වැඩසටහනට කැමති වෙන්නේ ඒ නිසාමයි ලංකාවේ අපට මේ සුන්දර රාත්‍රියක මිහිරි හින්දි ගීතාවලියක් රස විඳින්න එහි අක්මුල් දැනගන්න අතීතය වර්තමානය සංසන්දනය කරන්න තියෙන හොඳ අවස්ථාවක් මේ වැඩසටහන
මේ සුන්දර රාත්‍රියට මම කැමති වෙන්නේ අපේ රටේ සුවහසක් ප්‍රේක්ෂකයින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් හින්දි ගීතයට හින්දි සිනමාවට තියෙන කැමැත්ත නිසාමයි එක දෙක මම වඩාත් කැමති වෙන්නේ මම චිත්‍රපටකාරයෙක් නිසා මම මගේ චිත්‍රපට ලෝකය වෙත මට ආරාධනා ලැබෙන්න ලංකාවේ මගේ ළමා කාලේ මම නරඹපු සිංහල චිත්‍රපට වගේම මම නරඹපු හින්දි චිත්‍රපට එහි ඒ චිත්‍රපටවල තිබිච්ච කතා ප්‍රවෘතිය ඒ කතා වින්‍යාසය සහ ඒවවල තිබිච්ච ආකර්ෂණය සුන්දර බව සංගීතයේ මුල් කරගෙන තමයි ගොඩ නැගුණේ ඒ නිසා මේ කිසියම් කෘතගුණ සැලකීමකටත් අතීතයේ මෙනෙහි කිරීමකටත් මම මේ වැඩසටහන නරඹනවා ඒ තුලින් මට හිතා ගන්න පුළුවන් වෙනවා මම මං කුඩා කාලේ මම සිනමාවට අවතීර්ණ වෙන්න මේ සුන්දර ගීතය මට කොයිතරම් බලපෑවද කියලා ඊළඟ කාරණාව තමයි මම හොඳටම දන්නවා වර්තමාන හොලිවුඩ් බොලිවුඩ් මේ වැනි චිත්‍රපට ගත්තොත් විශේෂයෙන්ම ඉන්දියානු චිත්‍රපට බොලිවුඩ් චිත්‍රපට කොලිවුඩ් චිත්‍රපට මේ වාවල වර්තමානිකව හරි නූතන පරම්පරාවල් වල තරුණයෝ ඒ ක්ෂේත්‍රයේ නියැලෙන අය තායිහලින් ඔවුන්ගේ අතීත සිනමාව අගය කරනවා ඔවුන්ගේ අතීත සිනමා නිර්මාණ ශිල්පීන් අගය කරනවා ඔවුන්ගේ ප්‍රවීණත්වයට ගෞරව කරනවා ඒ නිසා තමයි ඔවුන්ගේ වර්තමානය අප්ඩේට් වෙලා තියෙන්නේ මේක මොඩර්න් වෙලා තියෙන්නේ අප්ඩේට් වෙනවා කියලා කියන්නේ මේ යාවත් කාලීන වෙනවා කියලා කියන්නේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි පැවැත්ම අතික්‍රමණය කිරීම. ඒ නිසා නූතන දියුණු ඉන්දිය හින්දි සිනමා කරුවා තරුණයා ඔවුන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේපනකොට එය අතික්‍රමණයකට වර්තමානයට ප්‍රවිෂ්ඨ වුණා. ඒ නිසා මේ නූතන ඉන්දිය සිනමා කරුවාගේ තියෙන ඒ නිවැරදි යාවත් කාලීන වීම, නිවැරදි අප්ඩේට් වීම මෙනෙහි කරන්නත් ලංකාවේ සිනමා කරුවාටත් කොයිතරම් තමන්ගේ අතීතයෙන් සහ ඉන්දීය අතීතයෙන් වර්තමානයට කොයිතරම් ඉගෙන ගන්න දේවල් තියෙනවද කියන කාරණාවටත් මම මේ වැඩසටහන අරගෙන බලන්න මේ කතා අතීතයේ ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි අතික්‍රමණය කළ යුත්තේ ශ්‍රේන්ත මෙන්ඩිස් මහත්මයා කියපු විදිහට සහ මේ වත්සලා සමරකුණ අපේ සහෝදර නිවේදිකාව කියපු විදිහටම ඔහු අධ්‍යක්ෂණය කරපු සමහර චිත්‍රපට තිබ අබා අබා කියන්නේ ලංකාව හොල්ලපු චිත්‍රපටියක් ඔහුට තිබ්බා ලේසියෙන්ම ඔහු අධ්‍යක්ෂණය කළේ ඔහුට ලේසියෙන්ම ලොකුම චරිතය ගන්න හැබැයි එක ගත්තේ නැහැ අධ්‍යක්ෂ පුටුවේ වාඩිලා බලන් හිටියා ඇත්තද කියන කතාව ප්‍රතික්ෂේප කිරීම සහ බලන්න මේක බලන්න මේකේ මේකෙන් අපි උගත යුතු පාඩමක් තියෙනවා දැන් ඉන්දියානු සිනමාව අපිට වඩා ඉස්සරහට ගිහිල්ලානේ පැහැදිලි අපි කොච්චර තර්ක කළත් මහා දැවැන්ත ලෙස ඔවුන් ඉදිරියට ගිහිල්ලා ලෝකය හඳුනාගෙන ලෝකයට ගිහිල්ලා ලෝකය ඇතුළේ ඔවුන්ගේ නිර්මාණ කාරණා ඒ කියන්නේ ඉදිරි පරම්පරාව වැඩිහිටියන්ට ගරු කරපු නිසා කියලා කිව්වා. ඔව්. නේ? අර උගතියට පාඩම ඉදිරි පරම්පරාව වැඩිහිටියන් ඉන්දියානු සිනමාවේ ගරු කරපු නිසා ඔවුන් අප්ඩේට් වුණා. මේක අතික්‍රමණය කළා. මේක ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි කියන කාරණාව තීරුම් බීරුම් කරගත්තා. ඒක උදාහරණයට අරගෙන අපි විසින් පාඩම් ඉගෙන ගත යුතුයි නේද කියන එකත් ඔහු ප්‍රශ්නාර්ථයක් හැටියට ඉතුරු කරලා තමයි මේ කතාව අවසන් කරේ. ඒක ප්‍රතික්ෂේප කරමින් අතික්‍රමණය කරන්නට නෙමෙයි. නෙමෙයි. අධ්‍යයනය කරමින් අධ්‍යයනය කරමින් අතික්‍රමණය කරන්න. ඒ ෆ්ලෝ එක තියාගන්න. ඒක මත ලෝකේ හදාගන්න. ඒක මත ඊළඟ නිර්මාණ කාරණාවක. අපි සම්පූර්ණ දේවල් වලලලා දාලා ඊළඟට නෑනේ අපිට පුළුවන් එහෙම එකක් ලෝකේ නෑ. මං නැගෙනහිර ජර්මනියේ බලිනා ඔසම්බල් වල බ්‍රෙස්කේ තියටර් එකේ ඉගෙන ගන්නවා. එක්තරා කාලයක හරි එතකොට බ්‍රෙස්ගේ තියටර් එකේදී අපි නාට්‍යයක් බලනවා ගිල්ගමීෂ් කියලා. ඒක ලෝකේ ශ්‍රේෂ්ඨ නාට්‍යයක්. ජර්මන් භාෂාවෙන් තිබුණේ. ඒක ඉවර වෙලා ඒක ඇතුලේ පබ් එකකට ගිහිල්ලා අපි ඒ නාට්‍ය ශාලාවම පබ් එකක් තියෙනවා ලෝකේ හැම රටකම එහෙම තියෙනවා. අපි රටේ නැති වුණාට හරි පබ් එකට ගිහිල්ලා අපි දැන් බ්‍රෙස් ගැන අහනවා. කොහොමද බර්ටෝල් බ්‍රෙස් ගැන ඕගොල්ලෝ හොඳ වෙලාවට 50 ගණන් වල මැරුණා. ඇයි එහෙම කියන්නේ නෑ එයා හිටියනම් අපි එතනනේ ඉන්නේ නමුත් එයාගේ ෆ්ලෝ එක මත එයාට අපි ගෞරවන්විතයි ඒක වෙනසක් නෑ ඒ ෆ්ලෝ එක විනාශ කරන්න නැතුව ඒ අත්තිවාරම විනාශ කරන්න නැතුව අපේ ලෝකේ අපි ඉදිරි ගමන යනවා අත්තිවාරම විනාශ කලින් නෑ විනාශ කරන්නෙත් නෑ දැන් ජැක්සන් පුන පුනා කියන්නෙත් ඒකනේ
ඉන්දියානු සමාජය තුළ ඊළඟ පරම්පරාවට කරන ලද ගෞරවය නිසා ඔවුන්ට මේ මේ අප්ඩේට් වෙන්න පුළුවන්. කුහකකමක් නැහැ, ඊර්ෂ්‍යාවක් නැහැ, වෛරයක් නැහැ, ක්‍රෝධයක් නැහැ. ෆේස් ලයිට් එක හොඳයි. ආලෝක දහරා විහිදෙනවා. නමුත් අපි එහෙම කළාද? අපි විනාශ කරන්නම නේ උත්සාහ කළේ. මේ මිනිස්යාමත් ඒකනේ කළේ අපි. එහෙම නොවේද? පැහැදිලිව. බලන්න මේක කල්පනා කරලා අපි එහෙම මං කියන්නේ මේ 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 පුද්ගලයාගෙන් අපි දැනුම ලබා ගත යුතුයි නේ. ඒක පැත්තකට දාමු. දැන් අපි නෑ ඉන්න මම ඔයාගේ ප්‍රශ්නේ ඉතුරු ටිකත් අවසන් කරනවා. අබා චිත්‍රපටිය. ජැක්සන් ඉපදෙන්නේ 1958 8 වෙනි මාසේ 8 වෙනිදා. අබා දර්ශනය කරන්නේ 2008 8 වෙනි මාසේ 8 වෙනිදා. හරි. ඔහුගේ උපන්දිනයේ දවසේම තමයි ඔහු අබා චිත්‍රපටිය මුදා හරින්නේ. එවන් ඒ වෙනකොට සිංහල සිනමාවේ අර්බුදකාරී තත්වයක අපි තිබුණේ දැවැන්ත යුද්ධයක් තිබුණා. තීරණාත්මක කාලේ සෙනගෙන්නේ නැහැ. නමුත් ඔහුගේ චිත්‍රපටිය සිනමාවේ දුරට විවර කරන්නට හේතු කාරණා වුණා. කවුරුත් ඒ ගැන කතා කරෙත් නැහැ ඉතින්. අනේ ජැක්සන්ගේ පිච්චර් එක නිවවන්නේ නැහැ, ඕක ඕනේ නැහැ මේ. නමුත් ඔහු තමයි ඇත්තටම ප්‍රේක්ෂකාගාරයේ නැවත පුටුවල ඉඳෝලා මේ මහා රිදීතිරිය මත නිර්මාණය කළ. ඒකත් විවේචනය කළ. ඒක කම නැහැ, විවේචනය ඕනේ. එහෙම නැතුව මේක කරන්නට බෑ. නමුත් කෙසේ වෙතත් ඔහු මහා දැවැන්ත අධ්‍යයනයකින් අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂකවරයෙක්. ඔහු මාව අධ්‍යක්ෂණය කරපු විදිහ පිළිබඳව මට හරි සතුටක් තියෙනවා. ඒ වෙනුවට මම හිස මුඩු කරගෙන හිටියේ. මචං මෙන්න මේ පිනුම තමයි ඕනේ. මේ මේ පිනුම මෙන්න මේ මේ මොහොත මෙන්න මේ හැඟීමෙන් කරන්න. මේ මොහොත මේ හැඟීමෙන් කරන්න. ඒක අවස්ථාවකදී තියෙනවා මගේ බිරිඳට රඟපෑ නිලිය තිලිනි වීරසිංහ හරි කවුරු එහෙම. ඔව්. එයා ගැබ්බරව ඉන්නවා. ගැබ්බරව කෑ ගහනවා මම ප්‍රමුඛයා මේ මේ ගෝත්‍රික ජනතාවනේ. මම ඇයව තුරුල් කරගෙන මේ 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 ඇයගේ උත්පත්ති පිළිබඳව මම කම්පා වෙනවා. ජැක්සන් නැවිලකෝ වැඩි තුරුල් කරගන්න එපා මේක ඉස්කෝලේ ළමයිටත් පෙන්නනවා. ඒක බොහොම සුන්දරව නිහතමානීව හෙමීට කියලා. ඒ කියන්නේ ඔහු ඉතාමත්ම දක්ෂ නළුවාව නොතලා ඔහුගෙන් රොන් ගන්න පුළුවන් වර්ගයේ අධ්‍යක්ෂකවරේ. ඔහු හිටියානම් ඔහුගේ චිත්‍රපට දෙකක් එනවා එන්න. සම්බුලා දේවි සම්බුලා සහ එකගේ සොකරි කියන චිත්‍රපට දෙක. නමුත් ඒ චිත්‍රපටි ප්‍රදර්ශනයකට ඔහු අපාතර නැහැ. මහා දැවැන්ත මිනිසා අපාත හැර ගොසිනි. අවිෂ්ක ඔය මේ අපි වැඩිය හමු වෙන්නේ නැත්තනක් තමයි මේ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ චිත්‍ර කතා වලට ඇඳ කතාව දැකලා තියෙනවද? අනිවාර්යයෙන්. ජැක්සන් ඇන්තනි මහත්මයා ඇඳපු චිත්‍ර අඳුනගන්නේ අත්සනින්. ජැක්සන් ඇන්තනි අපිට දකින්න ලැබුණේ නැහැ. අපි දැක්කේ නැහැ. නමුත් චිත්‍ර ඇඳපු චිත්‍ර ශිල්පියෙක් වගේම හොඳ මේකප් ආටිස් කෙනෙක්. ඉතින් අර මොනවද බැරි කලාව ඇතුළේ කරන්න? ඔයා මේකප් ආටිස් ගැන කිව්වට පස්සේ මම මගේ ඉතිහාස කතාන්දරයට එන්න වෙලාව තියෙනවද? අපි ඊට කලින් ගීතයක් අහලෙමු. ආ ගීතයක් අහමු. Thank you.
පාට කමතට ඉහලින් රත්තරන් පාට කමතට ඉහලින් කන්ද උඩින් එන ගෝමරියේ දැන් ගමට වරෙන් දැන් ගමට වරෙන් නන්දේ කුකුල උඩ නිල්ල නිසිහිති එරබදු ඇහැ ඇරිසා අන්න හිනා විනවා නන්දේ කුකුල උඩ නිඳ ගෙහින් හිටි එරබදු ඇහැ මේ ගීතයේ වේදිකාවේ ඇහෙන්නේ ඇයගේ හඬින් සහ ඔහුගේ හඬින්. නමුත් යලිත් පරක් අපිට ජැක්සන් ඇන්තනිගේ හඬින් ඇහෙන එකක් නැහැ. මේක උපේක්ෂ. අනිවාර්යෙන්. අපි කතා කර කර හිටියේ මේ ජැක්සන් ඇන්තනි හොඳ චිත්‍ර ශිල්පියෙක් ඒ වගේම වේශ නිරූපණ ශිල්පියෙක් කියන කාරණය. ඔව්. මෙහෙමයි නගා දැන් උතන වෙන්නේ. දැන් ඔයා එහෙම කිව්ව හැටි මගේ මතකයේ ඉතිහාසයේ කෙරවලකට යනවා. ජැක්සන් මගේ ජම්මාන්තර වෛරක් කරුවා. ඔහුත් කියනවා. ඔව්. ඒ ඉස්සර මේ එයා මේ 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 වනාපුත්‍රගේ මතක වස්තුව පොතේ 18 වෙනි පරිච්ඡේදයේ මම වෙනුවෙන් වෙන් කරනවා. මගේ ගජමිතුරා කියන. ඔව් වෙන් කරන ගමන් ඔහු මගේ ඉතිහාසය ලියනවා. ශ්‍රියන්ත ඉගෙන ගන්නේ ඩී මැසනට් කොලෙජ් එකේ. මම ඉගෙන ගන්නේ ගලිහිටියාව මධ්‍ය මහාවිද්‍යාලයේ. මම සිංහල භාෂාව ඉගෙන ගන්න ඔහු විද්‍යාව ඉගෙන ගනි. ඔහු ඩෙනුම් කලිසම් මදි මට ඩෙනිම් කලිසම් නැත ඒක නිසාම මම ඔහුට වෛර කරමි හරි නමුත් කෙසේ වෙතත් මට ඔහු වෙන්න බැරියයි යනුවෙන්ද ඔහු ලියනවා දියලා අපේ එක නාට්‍ය කණ්ඩායමක් හිටියා නෙවිල් ඩයිස් සුබසිංහ ගේ නාට්‍ය කණ්ඩායමේ ජැක්සන් ඇන්තනිලා සේනක පෙරේරා ප්‍රමුඛ ජීඑල් කියලා අපේ යාළුවෙක් හිටියා එයාගේ නාට්‍ය කණ්ඩායමේ අපි කණ්ඩායම ඒ නාට්‍ය උල්ලකීදී අර ජැක්සන් ඇන්තනි මහත්මයා ප්‍රථම ස්ථානය ලබාගෙන කණ්ඩායම ඒ කියන්නේ අපි කෙටි නාට්‍ය ප්‍රබෝධයක් තිබිච්ච උගමක 70 දශකයේ මැදම කාර්තුව කෙටි නාට්‍ය හදලා මේවා අපි උත්සවවලට දානවා ගම්පා දිස්ත්‍රික් නාට්‍ය උත්සවයක් තිබ්බා සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රමුඛ රාදීසි ලේකම් කාර්යාලය එකතු කරගෙන එතකොට මේ නාට්‍ය දෙකම ගම්පහ බණ්ඩාරනායක මධ්‍යම විද්‍යාලයේ රංගශාලාවේ පෙන්වුවා අපි ගියා ब्रह्मांतर वैरकारु अनिपत्ते अभी मे पत्ते अभी बेरगा अब बेरिया करे मे तिबुना संगीत अभी बेरगा अरे मे सिंधुत की नोटिया कब बुलाइलो ते के हुआ करना अपे मेकअप आर्टिस आविन है एगोल की बेरकार आविन है दैंग अभी एगोल के गाणो ओगोल के मेकअप का महत्या अपीट दिंड पुलवांद मेगोल हिंग उत्तर देना ओगोल के बेरे अपीट दिंड पुलवांद अभी बेरे दुनिया मेकअप पार्टी मेकअप पार्टी विद्यान मैं अभी मूण अत दर वैरकार मूण अतगा
ලගින් මිදන්නේ මේකප් කරන්නේ නේ ඔයාට ඔයා දන්නවා ඒක මේකප් කරුවානේ අපේ රංග ශිල්පියත් එක්ක සමීපෙම් ඉන්න කෙනා මේකප් කරන ගමන් කොහමද ගින්න බඳ කියලා යාළු වුණා අපි ඒගොල්ලගේ නාට්‍යට උදව් කළා ඒගොල්ලෝ අපේ නාට්‍යට උදව් කළා ඒගොල්ලෝ එක වුණා අපි දෙක වුණා ඒගොල්ලන්ට රුපියල් 750ක් අම්මුණා අපිට රුපියල් 500ක් අම්මුණා ඔක්කොම එකතු කරගෙන ගම්පහ ස්ටේෂන් එකේ පාටියක් දැම්මා ඒ පාටියේ කෝච්චියව කෝච්චියටත් දැන් ගියා කෝච්චියේ දිගේ පාටියක් ගියා ඊට පස්සේ රාගම දුම්රිය පොලේ එඩිට් කාටේ දැම්මා යාළුකම දැවැන්ත මිත්‍රත්වයක් සමග අපි වෙන්ව ගියා ඒ මීට අවුරුදු 40කට එහා හැබැයි ඒ මේ උපේක්ෂා ඒ යාළුකම එදා ඉඳලා නොබින්දි තාමත් තිබුණා අපි සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්නවලට එකතු වුණා එකතු වෙලා කතිකා කරගත්තා නිර්මාණ කාරණායක බද්ධ වුණා වේදිකාව ටෙලිනාට්‍ය චිත්‍රපට මාධ්‍යත් එක්ක බද්ධ වුණා මේ සියලු දේ හරිම රසවත් යුගයක් අපි පසු කළා ඔහු මහා දැවැන්ත මිනිස් අපි රංගයේ අපි හදාගෙන ගියා ඔහු එතරින් ඔබට ගිහිල්ලා විවිධ ශාස්ත්‍රයන් නියෝජනය කරපු මහා මිනිසෙක් මට අන්තිමටම දැනෙන කාරණාව ඔහු අපිට බර වැඩි අනිවාර්යයෙන් ඒක තැනක මම ඔබතුමාගේ මෙන්න මේ වගේ කාරණයක් අහන්න කැමතියි අර වෛරක්කාරයා පඬිතකමට කියපු යාළුවා හැමදේම ප්ලේන්ටිය පැදුර බෙදාගත්ත යාළුවා දවසක ඔබේ ජීවිතේ ඔබේ හොඳම නළුව බවට පත් වේ කියලා හිතුවද අනිවාර්යයෙන්ම මොකද මම පුවත්පතකට ප්‍රකාශයක් කළා පුවත්පතෙන් එව ඔබගේ හොඳම නළුවා කැක්සන් ඇන්තනි මොකද ඔහුට ඔහුගේ රංගයේ මේ පරිස්සමෙන් බලනකොට අපිට තේරෙනවා ඔහු ජැක්සන් ඇන්තනි නැමැති චරිතය පැත්තකින් තියලා කුරුතේරිස්ට එකතු වෙනවා ආ එහෙම නැත්නම් නාගසිංහට එකතු වෙනවා එහෙම නැත්නම් මාරයාට එකතු වෙනවා ගරසර්ප චිත්‍රපටි විවිධ චරිත ඔහු ඔහුගේ නාමයේ පැත්තකට තියලා ඒකට එකතු වීමේ සූක්ෂම ගුණය ඔහුට තිබුණා ඒක මට තේරෙන්නේ නැහැ අපි ඇකඩමික් වෙච්ච නළුව හැටියටත් මේ අධ්‍යයන ක්‍රියාවලියේදී ඒකත් අතික්‍රමණය කරමින් ඔහු හඳුනාගත හැකි මොකද්ද සියුම් ආකර්ෂණීය හඳුනා ගැනීමේ හැඩයක් තිබ්බ චරිත චරිත ලියනකොටත් එහෙම තමයි නළුවෙක් චරිතයක් ලියලා අපිට දුන්නම අපිට රඟපාන්න ලේසි මොකද ඔහුගේ නිර්මාණ කාරණාවලදී දැන් මට ඒක දැනුණා ඔහුත් එක්ක ගනුදෙනු කරනකොට මහා සමයේම මහා දැවැන්ත අවසාන වශයෙන් අපි වේදිකාවේ රංගපෑවේ නාට්‍ය එහෙදිත් උ මචං මෙහෙම කරමු මෙහෙම කරමු ඔහු ගුරුවරයෙක්සේ කියා දුන්නු මිනිසා නමුත් ඒ මිනිසා මම අර කිව්වා වගේම අපිට බර වැඩි වුණා මං හිතනවා යලිත් දිනකර කිව්වා වගේ පබ් එකක පිරිමි ළමයි තුන් හතර දෙනෙක් එකතු වෙලා ඔබ මොකද ජකාගෙන හිටන්නේ එහෙම කතා කර යුතු කියවිය යුතු මිනිසෙක් කියලා මේ ගීතයත් එක්ක අභිෂයන්ත මිනිස් මහත්මයාට සමු දෙනවා තවත් දීර්ඝ කාලයක් මේ කලා ශිෂ්ත්‍රය තුළ මේ රංගදරයාගේ දෛවයත් එක්ක රැඳී සිටින්න කතා කරමු අවසාන වශයෙන් නෑ ඔහු දැන් මං උත්පත්තියත් එක්කමයි කතා කළේ ඔහුගේ දිහි ශක්තිය පිළිබඳව ඔහු කතා කළා ඔහු අවසාන වශයෙන් ඔහුගේ පොතේ ලියනවා පනාපුත්‍ර ඇස් පියාගත්තේය හේ මහලු සයිමන් සීඤ්ඤෝගේ මලකුණ බවට පත් වී ඇත එක්තරා නුරුස්සන පුසුබක් මගේ නැහැපුඩු අතරින් වෙයි ඒ මිනි පෙට්ටියේ සුවඳ බව මම දනිමි මට යම් වෙන යම් සුවඳක් දැනිය නොහැක මා සිටින්නේ මිනි පෙට්ටියක නිසාය සැටින් කොට්ටෝරිය තුල ඇති පැදුරු හෝලි රොඩු ඇනීමෙන් මගේ හිස රිදුම් දෙයි මිනි පෙට්ටිය සැතුම් සැටින් අතුරනේ බැලූ බැල්මට දනවන්නේ සුවපහසු ඇඟීමකි මේ ඔහු ලියන්නේ නිර්මාණ කාරණාවකට සත්‍ය වශයෙන්ම ඔහු අද මේ හැඩී තමයි ජීවත් ඔහු තැනකදී මෙතන මෙහෙම කියනවා කළුගග අප අතහැර ගියේ නැත අපිට සිද්ධ වෙනවා කළුගග අතහැර යන්න ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රෙල්ලුවට එකලා ඔහු කළ දස්කම් කියනවා මං පෙලින් පෙලට අල්ලස් දී පොලිසියට කොස් ගස් හන්දියේ ජයට නෙයින තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට
ගොසින් පොලිස් පටය 12 දෙනෙක් මර දානට ඉක්මන් කර කම්බසාරුන් පටලෙන් සුදී අඳින්ට සල්ලි දීලා ඔවුන් අතට යන්න කිව්වා සූදු පොලට ඊට පස්සේ සිද්ද වෙච්ච දේ පුදුමයි අහන් ඉන්න